අපේ ඉන්න ජනාධිපතිතුමා වෙනුවෙන් නිර්මාණය වෙච්ච ගීතයක් තිබ්බා. ඒ ගීතයේ බලවත් ඔහුගේ ආත්මය ඉතාමත් බලවත් එකක්. මම බැලුවා මේ පෙරාත්මය ඔහු කවුරුන්ද කියලා. එතුමාම නිදන් කරපු වස්තුන් මේ රටේ අනන්ත පක්ෂයේ ඇතුළෙන්ම මතභේදයන් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. අන්න ඒ කාල සීමාවට මුහුණ දෙන්න ඕනේ. ඒ වගේම එතුමාගේ ජීවිතයේ පස්සේ අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙනවා. පක්ෂය දෙකට වීමක් මට පෙන්නුම් කරනවා ඉදිරි කාල හෝරාවේදී. එක එක මති මතාන්තර හේතු කරගෙන, නමුත් මගෙන් අහන්න එපා ඒ පිරිස කවුද කියන එක. අයිබෝවන්, සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ගංගා සුදර්ශනී මෑණියනි. ඉතින් විශ්වකර්ම යූටියුබ් නාලිකාවට ඔබතුමියව ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. මේ රටේ සිදුවන සුවිශේෂී කර්තව්‍යයන් කිහිපයක් මේ දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක් වෙනවා. එකක් දේශපාලනය, එකක් නිදන්. මේ දෙකින් මොකක් ගැනද මුලින්ම ඔබතුමිය කතා කරන්න කැමති? හොඟ දවසකට පස්සේ විශ්වකර්ම නාලිකාවෙන් ඔබතුමිය හමුවන්නේ. තෙරුවන් සරණයි. සියලු දෙනාටම සුබ දවසක්. ওই කාරණා දෙකෙන් ඔබ ඉස්සර වෙලාවම අහන කාරණේ මොකද්ද කියලා කිව්වොත් මට ඒකට පිළිතුරු සපයන්න පුළුවන්. මම දකින විශ්ව ඇසින්. එසේනම් බොහෝ දෙනාගේ කතාවට රටක් පුරා කතා කරපු මාතෘකාවක් බවට පත් වුණා වේයන්ගොඩ අධිවේගී මාර්ගයේ හදන ස්ථානයේ තිබෙනා වූ යම්කිසි වස්තුවක්, නොපෙනෙන වස්තුවක් නිසා බොහෝ දෙනා සිරබාරයට පත්වීම, නිදන් සොරු කියලා පිරිසක් නිර්මාණය වුණා. ඉන් පසුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සුවිශේෂී ආන්දෝලනාත්මක තීරණයක් ලබා දෙනවා. ඇත්තටම මේ ස්ථානයේ පුරාවිද්‍යානුකූලව සොයා බලන්න කුමක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. ඇත්තට මෙතන නිදානයක් තිබ්බද? ඔව්, ඇත්ත වශයෙන්ම මෙතන නිදානයක් තිබ්බද නෙවෙයි, එතන නිදානයක් තියෙනවා. මට පෙන්නුම් කරනවා ඒ ආකාරයෙන් එතන නිදානයක් තියෙනවා කියලා. නමුත් නවීන තාක්ෂණයට නොපෙනෙන දේවල් මේ ගුප්ත, ඒ කියන්නේ අපිට නොපෙනෙන බලවේගයන්ට, භූත කුම්භාණ්ඩ අමනුක්ෂ බලවේගයන්ට කළ හැකි බව තවත් සාධකයක් ඔය කාරණාව හේතු කොටගෙන ලෝකවාසී ජනතාවට ඔප්පු සිද්ධ වුණා. ඒ කියන්නේ අපිට පෙනෙන බලවේගයන්ට වගේ වැඩිය නොපෙනෙන බලවේගයේ බලවත්, විශේෂයෙන්ම හුළඟ අපිට පේනවද නැහැ. නමුත් කොච්චර විනාශකාරී දායක තත්ත්වයන් සුළඟයට ඇති කරන්න පුළුවන්කම තියෙනවද? අන්න ඒ වගේ තමයි පොළොව යට තියෙන වස්තු, එයට හිමිකාරයෙක් සිටිය යුතුමයි. හිමිකාරයා නියම වෙලාව කලාව වෙන්න ඕනේ. යමක් කරනකොට වෙලාවක් කලාවක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. අන්නේ වාසනා භාග්‍ය හේතු කොටගෙන තමයි දෙයක් ලැබීමේ වාසනාව භාග්‍ය තියෙන්නේ. එතකොට ඔබ සාම්ප්‍රදායික අනාවැකි කරුවන්සේ, සාම්ප්‍රදායික ජ්‍යොතිෂ්‍යවේදීන්සේ එම ස්ථානයේ නිදන් බහිරව ඇදගෙන ගියා, අරහෙට ගියා, මෙහෙට ගියා, මෙහෙට කරා, එහෙම කරා, මෙහෙම කරා කියලා ඔබතුමියත් විශ්වාස කරන්නියක්ද? නෑ, නිදන් ඇදගෙන යෑමක් සිදු වෙන්නේ නෑ. නමුත් නොපෙනී යෑමක් සිදු වෙන්න ඉඩ තියෙනවා. එය නොපෙනී යෑමක්, නොපෙන්නීමක් සිදු වෙනවා. ඒක තමයි වෙන්නේ, ඇදගෙන යෑමක් සිදු වෙන්නේ. නමුත් ඒ වපසරිය ඇතුළත ඒ නිදානේ තියෙන බව මට පෙන්නුම් කරනවා. විශේෂ කාර්ය බලකාය විසින් නිසියාකාරව එම ස්ථානයේ භූගත යමක් තියෙනවා කියලා ලංකාවේ ප්‍රධාන ප්‍රවෘත්තිවල ශීර්ෂ පාඨයක් බවට පත් වුණා. නමුත් අවසානයේදී ඒ දේ නෑ. ඔබ විශ්වාස කරනවද තාක්ෂණය පරයා අමනුෂ්‍යයන් බලවත් කියලා? නියත වශයෙන්ම මම දැඩි ලෙස විශ්වාස කරන දෙයක් තමයි ඒ එසේමයි. ඒ කියන්නේ අපගේ වචන ශබ්ද විශ්වයට නිකුත් වෙන අවස්ථාව පවා බලවත් වෙන අවස්ථාවන් තියෙනවා. විශේෂයෙන්ම අපේ ඉන්න ජනාධිපතිතුමා වෙනුවෙන් නිර්මාණය වෙච්ච ගීතයක් තිබ්බා. ඒ ගීතයේ බලවත්, ඒ ගීතයේ නිර්මාණය හරි බලවත්. අන්නේ බලවත් විදියටම, ඒ ගීතයේ විදියටම එක මිටකට රට අනුරට ඒක කොච්චර බලවත්ද, ඒක ඒ විදියටම වුණා. ඒ වගේ අපේ වචනයක් ඉස්පිල්ලක්, පාපිල්ලක්, අකුරක්, රේබයක් ගානේ විශ්වයට යොමු වෙන මොහොත තියෙනවා. ඒ නිර්මාණ, ඒ කියන්නේ ගීතය නිර්මාණය කරපු කවුද දන්නේ නැහැ. නමුත් ඒ ඉතාමත් දක්ෂාන්දමට ඒ දේ කළා තියෙනවා.
ඒකත් ඉතාමත් බලවත්. අන්න ඒ වගේ තමයි අපිට නොපෙනෙන දේවල් වල තියෙන බලවත්කම. ඒ වගේ තිබෙන්නා වූ නිධානය තාමත් ඒ නිධානය සුරක්ෂිතව ස්ථානයේ තිබෙනවා. පුරා විද්‍යාවට අනුව නිදන් යනු මිත්‍යාවක්. කිසිසේත්ම ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. නිදන් තියෙනවා, භූගත දේවල් වලින් යම් දෙයක් වස්තුවක් අරගෙන අපිට මහා විශාල රුපියල් ප්‍රමාණයක්, ඩොලර් ප්‍රමාණයක් හරි හම්බ කරන්න පුළුවන්. අපි දන්නවා පසුගිය පුරා විද්‍යාඥයන් අධ්‍යක්ෂක ජෙනරාල්වරු හිටියා, ඉතාමත් නිර්දය ලෙස මේ නිදන් වලට විවේචන ඉදිරිපත් කරා. වර්තමානයේ යම් මතයක් තියෙන එහෙම දේවල් නැහැ කියලා. ඔබතුමිය විශ්වාස කරන්නෙම නැද්ද එහෙම දේවල් නැහැ කියලා? මම විශ්වාස කරනවා. මොකද ඉතිහාසයේ හිටපු කෙනෙක් වශයෙන්, ඉතිහාසෙ දකින කෙනෙක් වශයෙන් මම විශ්වාස කරනවා මේ රටේ නිදන් අනන්ත අප්‍රමාණ තිබෙනවා කියලා. එය අපගේ පැරණි රජවරු, ඒ කාලේ හිටපු රජවරු ඒ නිදන් ඒ ආකාරයෙන් යොමු කරේ. කවදා හෝ මේ රට ජාතිය වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රට සුරක්ෂිතව තබා ගැනීමට යම්කිසි රටට මේ වගේ අර්බුදකාරී තත්ත්වයන් ධනහානියක් වුණාම ඒ ධනය ඒ වස්තුව ඒ මිනිස්යන්ට ගන්න පුළුවන් විදියට තමයි ඒ නිදන් කළේ. ඒකට හිමිකාරයෙක් එන්නම ඕනේ. මෙතුවක්කල් හිටපු රාජ්‍ය නායකයෝ හොරාට නිදන් හැරුවා කියලා කතා බහ තියෙනවා. අනන්ත අප්‍රමාණ නිදන් ගත්තා කියලා ඉතිහාසයේ ඉඳන්ම තියෙනවා. ඉතින් දැන් අවුරුදු 40ක 50ක විතර රජ කරපු රාජ්‍ය නායකෝ ඒවට ඒ වගේ චෝදනා අනන්ත අප්‍රමාණ ලැබලා තියෙනවා. යන්ගේ ඒ අයගේ දරුව පවා. ඉතින් නමුත් ප්‍රසිද්ධියේ මේ වගේ දෙයකට ගන්න වාසනාව වාග්ය තියෙන්නේ ඒවට උරුම හරුමකම් කියන අය. මං හිතනවා අනිවාර්යෙන්ම අනුර කුමාර දිසානායක කියන ජනාධිපතිතුමා, ඔහුගේ ආත්මය ඉතාමත් බලවත් එකක්. මම බැලුවා මේ පෙර ආත්මේ ඔහු කවුරුන්ද කියලා දැනගත්තා. ඒ ආකාරයෙන්ම මේ රට ජාතිය වෙනුවෙන් කවදා හෝ ඒ ගණ්ඩ ඕනේ වස්තුවක් මේ රටේ ඒ ස්ථානයේ විතරක් නෙමෙයි, ඔය කියන ස්ථානයේ විතරක් නෙවෙයි, තව ස්ථාන ප්‍රදේශ කිහිපයකම එවැනි විශාල ධන සමූහයක්, ඒ කියන්නේ වස්තුන් සමූහයක්, ඒව ධනය කරගන්න පුළුවන්, මේ රටේ ණය ගෙවන්න පුළුවන්, මේ රට ගොඩගන්න පුළුවන් වස්තුන් බොහොමයක් මේ පොළවේ තැන්පත් වෙලා තියෙනවා. ඒ වගේ පොළවට අයිති දේ පොළවට නෙවෙයි, ඒවා ඇත්තට මේ මෝඩයින්ගේ කතා. ඒවා කවදා හෝ දිනක අපේ හිටපු ඉපැරණි රජවරු, හිතන්නකෝ මාත් කියලා, ඒවට මාත් අයිති ඇත්තටම. ඒ වගේ ඒ ආත්මභාවයේ රාවණ ඉතිහාසයේ ඉඳගෙන, දුටු ගැමුණු ඉතිහාසයේ ඉඳගෙන, මහා පරාක්‍රම භාව ඉතිහාසයේ ඉඳගෙන ඒ තිවිච්ඡා වූ වස්තු යන් යන් බොහොම රජවරු මං කිව්වි ස්වල්ප දෙනයි, ඒ වගේ තියෙන වස්තුන් එක එක ප්‍රදේශවල නියත වශයෙන්ම තැන්පත් වෙලා තියෙනවා. ඔව්, දැන් ඔබතුමිය ඉතාමත් පැහැදිලිව නිදන් ගැන විග්‍රහයක් කරනවා. අපිට දැනගන්න එක කාරණාවක් තියෙනවා, අනුර කුමාර දිසානායක මැතිතුමා ගැන ඔබතුමිය ඉතාමත් ධනාත්මකව මේ දිනවල කතාබහ කරනවා. නිදන් කියන දේවල් ලබා ගන්නට උරුමයක් තියෙන්න ඕනේද? නියත වශයෙන්ම උරුමයක් තිබිය යුතුයි. ඒ උරුම හරුමකන් ඔහුට ඒ ඥානවල තියෙන නිසා තමයි අධිකරණ නියෝගයක් හරි අරගෙන ඉදී බලන්න පෙළඹුණේ. ඉදිරියේදී ඒ වගේ දේවල් අනන්ත ප්‍රමාණ සිදුවීමට නියමිතව තිබෙනවා. මේ රටේ තියෙන වස්තුව ඒ කාලේ රජවරු උන් මං හිතනවා එතුමාම නිදන් කරපු වස්තුන් මේ රටේ අනන්ත අප්‍රමාණ කොම වෙතත් වස්තුන් හතරක් පහක් ඉතාමත් බලගත් ලෙස යම් යම් ස්ථානවල තැන්පත් වෙලා තියෙනවා. මම හිතන විදිහට නම් සමහර අය කියයි මේ පිස්සු කියන්නේ මේව මහා මිත්‍යා කතා, අනුර කුමාර දිසානායක කොහොමද නිදන් තැන්පත් කරන්නේ, මේ දේවල් එහෙම පිළිගන්නේත් නැහැ, ජනතා විමුක්ති පෙරමුණේ අය හරි භෞතිකවාදියෝ, ඔය වගේ උත්තර වලට, ඔය වගේ දේවල් වලට ඔබතුමියට මෝන දෙන්න සිද්ධ වෙයි. නෑ, ඒක කමක් නෑ. මේ මෝඩ අය කොච්චර කතා කරත් මං දකින දේ සමාජගත කරන්න මං එදත් බය වුණේ නෑ, අදත් බය වෙන්නේ නෑ, එතත් බය වෙන්නේ. ඒ නිසා අනුර කුමාර දිසානායක කියන්නේ අලුතෙන් නිර්මාණ වෙලා මේ ආත්මභාවය විතරක් නෙවෙයි, ඌට ආත්මභාවයන් කොයි කීපයක්ම තියෙනවා. ඔහු මේ රටේ රජ කරපු රජවරෙක්. ඉතින් ඒක මං දකිනවා. ඒ දකිනේ දැකීම අනුව මං දැනුවත් වූ පුජ්‍යණීන් කීප දෙනෙක්ම
ඒ සඳහා දැනුවත් කරලා තියෙන්නේ. ඉතින් මට මෝඩයින්ට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක අවශ්‍ය අයට තමයි මං කතා බහ කරන්නේ. ඉතින් විශ්වයේ ආශිර්වාදය ලද්දා වූ විශ්වයේ ආශිර්වාදය මත ඒ වස්තුන් අරගෙන මේ රටේ තිබෙන්නා වූ දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වයන්ට පිළිසරණක් වෙන්න පුළුවන් ආකාරයෙන් වස්තුන් මේ රටේ තැන්පත්ව තිබෙනවා. ප්‍රශ්න දෙන්න, ඔබතුමිය කියන කාරණාව කොපමණ පිරිසක් විශ්වාස කරයිද, කොපමණ පිරිසක් පිළිගනීද, කොපමණ පිරිසක් ප්‍රත්‍යක්ෂ කරයිද කියන කාරණාවයි. නෑ, ඒක මට මම විශ්වාසයි, විශ්වයට මම විශ්වාසයි. මට මම විශ්වාස වුණාම ඒ වගේ මම විශ්වාස කරන පිරිසක් මට විශ්වයේ විශ්වාසයේ තියෙනවා. ඉතින් මම කියන්නේ අනාවැකියක්. ඒ අනාවැකිය ඉදිරියේදී අරගියාම මම මේ කිව්වේ පිස්සුවෙන්ද, ඔල්මාදයෙන්ද, විකාරයෙන්ද, බහුවූතද එහෙම කියලා තේරෙයි. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා ඒ වස්තුන් කියන රන්රිදී මුතු ආභරණ ඒ ආකාරයෙන් ඒ කාලේ වැඳුම් පිදුම් කළා වූ පූජනීය ස්ථාන ඒව පොළොවට පස් වෙන්න ඕනලු. පොළොවේ අයිති දේවල් පොළොවටයි කියන මතය ඒක බොරුවක්. ඒ ඇත්තටම ඒවා මේ ජනි ජනතාව වෙනුවෙන් රජවරු ඒ ආකාරයෙන් ඒ කාල සීමාවේදී ඒව තැන්පත් කළේ කවදා හෝ රටට. එවුන් අනාගතය දැක්ක, අනාගතය ගැන හිතුවා, එහෙම හිතපු අය තමයි ඒව තැන්පත් කළේ. ඒ තැන්පත් කරපු දේවල් තමයි අද සුරක්ෂිතව තියෙන්නේ. ඒට හිමිකාරයෙක් එනතුරු ඒවා ආත්ම ගානක් පුරාවට ඒ ආකාරයෙන් තිබිලා හිමිකාරයෙක් ආවට පස්සේ ඒවයි බේමතු වෙනවා. ඒවයි කතා බහට ලක් වෙනවා. ඒවට අධිකරණ නියෝග ලැබෙනවා. ඒවා මිත්‍යාවක් නොවන බව ලෝකවාසී සියලු ජනේ ජනතාවට ඔප්පු සිද්ධ වෙනවා. හරි, අපිට මම වැඩසටහන ආරම්භ කරනකොටම ඔබතුමියට කිව්වා කාරණා දිත්වයක් ගැන මේ රටේ ලොකු කතාබහක් තියෙනවා. එකක් නිදන්, එකක් දේශපාලනය. ඔබතුමිය පුන පුනා ප්‍රකාශ කරලා තිබ්බා, අපි දැක්කා මීට වසර 4කට 5කට කලින් අනුර කුමාර දිසානායක කවදා හෝ මේ රටේ ජනාධිපති වෙනවා නිත්‍ය වශයෙන්ම. ඔබතුමිය එසේ අනාවැකියක් පල කරා නම් ඔහුගේ අනාගතය දකින්නේ කොහොමද? ඔව්, මම පවසලා තියෙනවා අවුරුදු දෙකක් ඇතුළත. විශේෂයෙන්ම මම 2026 27 මාර්තු යනකම් එතුමාට අයහපත් කාල සීමාවක්. ඒ කියන්නේ අර්බුදකාරී තත්ත්වයන්. මම කිව්වනි පක්ෂයේ ඇතුළෙන්ම මතභේදයන් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. අන්න ඒ කාල සීමාවට මුහුණ දෙන්න ඕනේ. ඒ වගේම එතුමාගේ ජීවිතය ඇත්තටම කරදර බාධකයකින් තොරව ගත කරන්න පුළුවන් වුණොත් මම පැවසු අපරාජිත නායකයෙක් ලෙස මේ රටේ ඉතිහාසගත වෙන කෙනෙක් වෙනවා කියලා. ඉතින් අන්නේ தත්වය මම අදටත් දැනටත් මේ මොහොතේ ප්‍රකාශයට පත් කරනවා. ඔව්, දැන් සමහර අය කියනවා ඔවුන්ගේ දේශපාලන දැනුම, එහෙම නැත්නම් කළමනාකරණය ඔවුන් ආණ්ඩුවෙන් පිටත ඒ දේවල් හැසිරුවාට ආණ්ඩුවේ ඇතුළත මොහුන්ට කරගන්න බැරි වෙයි. පළවෙනි පාර්ලිමේන්තු සැසිවාරයේදීම පාර්ලිමේන්තුවේ පිගම්බින්දලු විවිධ විදිහට හැසිරුණාලු, ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඇත්තටම ඔවුන්ගේ දැනුම් සම්භාරය අනුව මේ රට කරගෙන යයිද කියන යම් මතයක් ගොඩනැගෙමින් පවතිනවා ඇතැම් පිරිසක් විසින්. ඒක ඇත්තටම ඒ මිනිස්සු එක එක්කෙනා එක එක පක්ෂයේ ඉන්න අය කෙනෙක් පත් වුණාම අපහාසයට, අවමානයට, අවඥාවට ලක් කරනවා. ඒක එදා මෙදා තුර සිඳු වෙච්ච දෙයක්නේ. ඉතින් ඒක නිසා ඒ හැම අභියෝගෙම ජය අරගෙන මම කියපු කාල සීමාව පහු කරගත්තොත් අනිවාර්යයෙන්ම, නමුත් පස්සේ අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙනවා. පක්ෂය දෙකට වීමක් මට පෙන්නුම් කරනවා ඉදිරි කාල හෝරාවේදී. එක එක මති මතාන්තර හේතු කරගෙන, නමුත් මගෙන් අහන් දෙපා ඒ පිරිස කවුද කියන එක මම මේ මොහොතේ කිසිසේත්ම ප්‍රකාශයට පත් කරන්නේ. ඉදිරියේදී මහජනතාවට බලාගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි ඉදිරි කාල සීමාවේදී ඇති වෙන්නේ. තත්ත්වයට මුහුණ දීගෙන මේ රට ගොඩගන්න පුළුවන් විදියට මේ හොරකම නවත්තන්න ඕනේ. ඒ වගේම එතුමා පොරොන්දු වෙච්චාව පොරොන්දු කීපයක් තියෙනවා. ඒ පොරොන්දු ඉෂ්ට කරමින් මේ රට ඒ කියපු පොරොන්දු ආකාරයෙන් ගත කළොත් අනිවාර්යෙන්ම අපරාජිත නායකයෙක් ලෙස එතුමාට ජීවිතයෙන් සමුගන්න පුළුවන්කම තියෙනවා. 2028 මාර්තු මාසයේ පහු කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. විවිධාකාර ජීවිතයේ ප්‍රශ්න, අපේ අභ්‍යන්තර ජීවිතය, අභ්‍යන්තර ශරීරයේ තියෙන
අභ්‍යන්තරාවේ අවයන්වලින් ඇතිවෙන ලෙඩ රෝගවලිනුත් ප්‍රවේසම් විය යුතු බව මන් දැනට තරයේ ප්‍රකාශ කරනවා. ඔව්, එසේ නම් අපි ඇසූ ප්‍රශ්න දෙකටම අපි හිතනවා ඉතාමත් යහපත් ප්‍රතිචාරයක් විශ්වකර්ම YouTube නාලිකාව මගින් ජනී ජනතාවට අහන්නට දකින්නට ලැබුණ කියලා ඉතාමත් සුවිශේෂී තවත් මාතෘකාවක් සමගින් විශ්වකර්ම තුළින් ඔබ තුමියව බැහැදකීමට, ඔබ තුමිය සමඟ මෙවන් සුහද පිළිසඳරක යෙදීමට අපි බලාපොරොත්තු වෙනවා. වැඩසටහන අවසානයේදී ඔබතුමියට අපි වාර දෙනවා වැඩසටහන අවසන් කරන්න යමක් ප්‍රකාශ කිරීමට. විශේෂයෙන්ම විශ්වකර්ම YouTube නාලිකාවට ස්තුතිය පළ කරනවා වැඩසටහනකට මා නැවත කැඳවීම පිළිබඳව. ඒ ආකාරයෙන්ම මේ කරන කියන කටයුතු විශේෂයෙන්ම ජනාධිපතිතුමාට, ඒ අගමැතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට, ඇමති මණ්ඩලයට මේ රට ජාතිය වෙනුවෙන් කරන්න ගත්තා වූ සේවය ඒ ආකාරයෙන් අඛණ්ඩව පක්ෂ භේදයකින් තොරව එකමුතුව ඒ ආකාරයෙන් කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද ඉදිරියේ දකින්න කෙනෙක් විදියට මම ප්‍රාර්ථනාව ඉල්ලීම ඉෂ්ට කරන අතරම ප්‍රාර්ථනා කරනවා ඉතාමත් යහපත් ලෙස මේ රට ජාතියේ තිබෙනා මේ අර්බුදකාරී තත්ත්වයන් වලින් මුදවාගෙන මේ රට සංපෝෂිත රටක් කරන්න එතුමන්ලට හැකියාව ලැබේවා කියලා. එහෙනම් ඔබත් සියලු දෙනාට තෙරුවන් සරණයි, සුබ දවසක්.